බුදුදහමෙහි පෙන්වා දෙන පරමාණුවත් නවීන විද්‍යාවෙහි පෙන්වා දෙන පරමාණුවත් අතර සමානකමක් පවතිනවද කියලා මේක ප්‍රශ්නයක් අහන්නේ. අවිද්‍යාව තෘෂ්ණාව මූලික වීමෙන් ඉලෙක්ට්‍රෝන න්‍යූට්‍රෝන ප්‍රෝටෝන සෑදෙන අය උත්පින්නන්නේ කියලා එකත් මේ හැබැයි පොත්වල එහෙම නැහැ මේවා මේවා මේ ඥානගෝචර ධර්ම. ඒ වඩයි ගෝචර වෙන්නේ මේ නංගවල නිරුක්තිය තියෙනවා ඒ අදහසට අනුකූලව හැදිච්ච නිරුක්තියක්. ඒ නිරුක්තියෙන් ඒ කොම වචන විග්‍රහ කරන්න පුළුවන්. ඉතින් මේ පළවෙනි එක තමයි බුදු දහමෙහි පෙන්වා දෙන පරමාණුවත් නවීන විද්‍යාවෙහි පෙන්වා දෙන පරමාණුවත් අතර තියෙන සමානකමක් තියෙනවා කියලා මේ අහන්නේ. දැන් අපි දකින්න ඕනේ මේ බුදු දහමෙහි පෙන්වා දෙන මේ පරමාණුව කියන වචනේ කොහොමද හැදෙන්නේ කියන එක ඉස්සෙල්ලා බලන්න ඕනේ. මේ මිනිස් ලෝකේ මේ ලෝක භුක්තිය බලාපොරොත්තු වෙන ක්‍රමයක් තියෙනවා. සමහරවිට මේ ලෝක භුක්තිය විඳීමට තමන්ට හැකියාවක් නැහැ ගොඩනගා ගන්න. ඔව් අනුන්ට අතපානවා. ඒ දේ ලබා ගන්න ලෝක භුක්තියක් ආස්වාද භුක්තියක් විඳින්න එකපාර බෑ. ඒකට අවශ්‍ය කරන පරිසරයක් ගොඩනගින්න ඕනේ. පරිසරය ගොඩනගා ගන්න ඔහුගේ මානසිකත්වය ධෛර්යය මදි. අන්හිම අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව තියෙන කට්ටිය එක කොටසක් ඉන්නවා. තව කෙනකින් ආධාර උපකාර බලාපොරොත්තු වෙනවා. පංචකාම ආසාදයටම මුල් කරගෙන හරි කමන්නේ ඒ ටික විදගන්න තනියෙන් කරගන්න බැරි නිසා තව කෙනෙක්ගේ ආධාරයක් බලාපොරොත්තු වෙනවා. ගැති බව බලාපොරොත්තු වෙනවා. ගැති ලෙස බලාපොරොත්තු වෙනවා. මෙන්න මෙහෙම වෙනකොට ඒකෙදී සිද්ධ වෙනවා යමක් ඉල්ලා හිටින්ද එතකොටදක් ඉල්ලා හිටිනවා. එතකොට මොකද කරන්නේ? ඉල්ලා හිටන අයට ඕන දෙයක් තියෙනවා ලෝකේ. ඉල්ලන අයට ඕන දෙය තමයි ඉලක්ට් ඕන කියන වචනේ ආවේ. හැබැයි ඔක ඉංග්‍රීසි වචනයක් වෙන්න පුළුවන්. මොන වචනයක් ආවා හරි ඔය වචනේ શબ્දයේ තියෙනවා ඔන්නෝගේ ලක්ෂණේ ගති ලක්ෂණේ. එතකොට යම් කෙනෙක් මොකද කරන්නේ? තමන්ට ස්වෛරීව පෞරු සත්‍යයක් තියෙනවා කටයුතු කරගන්න පුළුවන්. ඉල්ලන කෙනෙක් ඇත්නම් ඒ පරවුන්ට පරවුන් කිව්වේ ඉල්ලන අය අනික් එක. එයාට ඕන දේ අනිස්වාදනය කරනවා. පරවුන්ට ඕන දේ තමයි පරවුන්ට ඕන දේ ප්‍රෝටෝන කිවි. ওই නම ඉංග්‍රීසි වචනයක් වෙන්න පුළුවන්. නමුත් ඒකේ තියෙනවා අය අදහස. අදත් මොකද කරන්නේ? අර ඉල්ලන උන්ට ඕන දේ තියෙන ඉලෙක්ට්‍රොනික එක තැන කිදෙන බලාපොරොත්තු වෙනවා. පරවුන්ට ඕන දේ ප්‍රෝටෝන ප්‍රෝටෝන ඉලෙක්ට්‍රොන කලා ගමන් කරනවා. ඒවට අවශ්‍ය දේ පෝෂණය කරලා දෙන්න. අන්න ගැබ්වෙච්ච ශක්තිය ඊට අනුකූලයි. ඉල්ලන එක නා යන්න දෙ කරන්නේ නැහැ. ළඟට ගෙනත් දුන්නා භුක්ති විඳින්න බලා ඉන්නවා. පරවුන්ට ඕන දේ නිෂ්පාදනය කරන්නේ පෞරුසත්වයක් තියෙන කෙනෙක්. ආ කියලා දෙනවා. ඒවා ඒ තැන්වල විහිදිලා යනවා ඉල්ලන කෙනා විතර. අන්නේ තමයි ප්‍රෝටෝන කෙනේ ලක්ෂණේ. තව කෙනෙක් ඉන්න ওই දෙකේම සම්බන්ධ වෙන්නේ නැතුව නිදහසේ ඉන්න ඕන අය. ඒ කියන්නේ ධ්‍යානලාභී වෙලා ඉන්න යෝගීන් ඉන්නේ විවේකී නිදහසෝ ඒකේ. එයාට ඕන දේ එයාලගෙ තියන එයා මේ ලෝකේ අල්ලන්න යන්නේ නැහැ. හැබැයි එයාගේ වැඩවලට මහා බලවත්. නිකන් ඉන්නවට ඕනේ දේ තමයි නිව්ටෝන කියන වචනේ තියෙන්නේ. නිකන් වාසය කරන්න ඕන නැට අවශ්‍යදී. ඉතින් ওই ලක්ෂණ තුන වලන් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන කියලා. මේ කාරණා තුනක් වෙන වෙනම බල ගැනිලා චිත්ත වේගී යනකොට චිත්තජ රූප පරම්පරාවට ගන්නවා අයුවත් මෙන්න මේ චිත්තජ රූප පරම්පරාවල ඔය ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කියන දෙකක් විහිදෙනවා මිනිසෙගේ හිතවලින්. ඒවැ විපාක වශයෙන් විහිදෝපුවා භුක්ති විඳින්ද ඊට ගැලපෙන කය දෙකක් හට ගන්නවා. පරවුන්ට ඕන දේ දෙන්න කය පිරිමියට හට ගන්නවා. ඒකයි තියෙන ප්‍රෝටෝන ප්‍රධානත්වයෙන් පරවුන්ට ඕන දේ දෙන්න විදිහ නිෂ්පාදනය වෙනවා. ඉල්ලනන්ට ඕන දේ එක තැන කියලා වැගෑපත්ත බලාපොරොත්තු වෙනවා. ඉත්‍රි ශාරීරික ස්වභාවයේ ඉලෙක්ට්‍රෝන බලවත්. පුරුෂ ශාරීරියේ ප්‍රෝටෝන බලවත්. ඒ නිසා පුරුෂ ලක්ෂණ ඉත්‍රි ලක්ෂණ හැදෙන්නේ ඕකින්. අර නිදහසේ ඉන්න ඕන අයට අති බලවත් නියුට්‍රෝන හැබැයි ඒවට ආධාර දෙනා මිසක් අනික් අයට. ඒවා ආස්වාද භුක්තියට යන්නේ නැහැ. ඒ නිසා යෝගීන්ගේ ශාරීරිය තුළ යෝගී ගති ලක්ෂණ තියෙන අයට නියුට්‍රෝන බලවත්. නියුට්‍රෝන හරි බලවත් අධි වේගී යනවා. අධි වේගවත් බලයක් දියක් දිලා අනික ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝනට ආධාර කරනවා. පැවැත්වුව ගෙනියන්න. එනිසා ඒ ආගේ ආශිර්වාද අරගෙන පෞල් ජීවිත ගත කරනවා බොහොම සාමයෙන්. ඒ වගේම ආධාර ලබාගෙන අර ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන දෙකෙන් ඇසුරේ ඉන්න අය. ස්ත්‍රී පුරුෂ සහ නපුංසක නෙමෙයි උතන ගන්න. නපුංසක කියන්නේ විපාකයක්.
ඉත්‍රි පුරුෂ සහ ඒ වගේම නිදාසයේ ඉන්න අයතන නියුට්‍රෝන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන කියන ඔන්න ඔය කාරණා තුනක් ලෝකයේ එකිනෙකට අන්‍යෝන්‍ය සම්බන්ධයි ඒ වගේම අර යෝගීන් අනික්කාරි සෙත්පතර ගමන් අනික්කාගෙන් දෙන දානයක් ඒ ඇයි ලැබෙනවා ඒගොල්ලෝ අනික්කා නිසා ජීවත් වෙනවා අනික්කාරි සෙත්පතනවා එතකොට ඒ වගේම ඉත්‍රි පුරුෂ දෙන අන්‍යෝන්‍ය වශයෙන් කාම සම්බන්ධයට අවශ්‍යයි ඒගොල්ලෝ එකතු වෙලා ඉන්නවා ඒගොල්ලන්ගේ පරිහරණයට අවශ්‍ය පසුතලිය හදාගන්න අර යෝගීන්ගේ නැත්නම් අර උත්තමයන්ගෙන් ආශිර්වාද අවශ්‍යයි එහෙනම් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන කියන මේ කාරණා තුන අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධයි ඈත් වෙලා පිහිටන්නේ නැහැ හැබැයි නියුට්‍රෝන පිහිටන්නේ ක්‍රියාකාරීත්වයක් වශයෙන් නෙමෙයි ක්‍රියාවට පහසුවක් වශයෙන් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන දෙක තමයි ලෝකයේ ගොඩනගන ක්‍රියාත්මක වෙන විදිහට සකස් වෙන්නේ ඉතින් ඔන්නෝක තමයි ලෝක පරමාණු ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන තුනක සම්පීඩනය ඔය ලෝක සම්මතිය තියෙන දකින්න පුළුවන් හරිය. එදා යම් කිසි ආකාරයෙන් මූලික වශයෙන් විශේෂ රූප කියලා කියන්නේ ඔන්න ඔය ටික. ඕකට එහාට යනකොට විදිලා වෙන්ගුණොත් එහෙම අවිශේෂ වෙනවා. අවිශේෂ රූප කියලා කියන එක බුදුරන් වහන්සේට ගෝචරින සර්වඥ ගෝචර දහම. ඒක සිදුව විද්‍යා තාක්ෂණයට අහු වෙන්නේ නැහැ. ඒ තරම් සියුම්. ඒවා තමයි ඊ කිරණ වශයෙන් ඊටත් එහාට පහළට වැසපු ඒවා. අති සියුම් ඒවා. इलेक्ट्रॉन प्रोटोन न्यूट्रॉन के परमाणु की विदुरा अर व्यंग व्यंगुना व्यंगला इंटमती है इव नव शक्ति क्रियात्मक आपका इलेक्ट्रॉन प्रोटोन वेगिया तीन विदुरी विद्युत वेगिया एक नवतवार लोकसम्मत परमाणु वेगे बलवत्त क्रियात्मक इंडिया इलेक्ट्रॉन प्रोटोन महाबल शुद्ध आस्त बल ये बल तमें तीन ඉතින් ඔකට අපි කියන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි වන්න ගන්ධ රසෝජා කියලා මේ සුද්ධ වූ කොටස් අටක රූප කලාප අටක එකතුවක් වෙලා අන්න ඒකේ පිහිටනවා ඒ අටක බලය න්‍යායම් න්‍යායකට අනුව න්‍ය ආස්තික බලය න්‍යාස්තික බලය කියන හැබැයි මේවා බුද්ධ ආගමද කියලා නම් ප්‍රශ්නයක් එනවා අන්තිමට මට වැණුම් ගහන්නත් වෙනවා මේවා කිව්වහම බුද්ධ ආගම කියලා නම් මේ අමුතු જાති එකක් කියනවා විද්‍යාවත් නෙමෙයි අවිද්‍යාවත් නෙමෙයි මොකද්ද ඒක කියලා ඔය දොස් කියනවා සමහර ලාට ස්වාමීන් වහන්සේලා දොස් කියනවා मुख दो फोते विग्रह करे विग्रह कर उद्रांति बेलना श्रावकिंड गोचर एम कटना उन्हांति विग्रह कर दिंडिया ने गोचर करकंड बेरी सर्वाज्ञ गोचर धाम तीन दूर पास विग्रह करकंड फुलवांगी एवं उद्रांति लोकेट ये मट्ट दूर्णी यम किसी के दिवस दिवकना परसिद्ध की मे आ दिवस अभिज्ञा बल मात्र तीन लवीन मात्र गोचर में धाम तीन शिवपी बिहार गोचर में धाम तीन श्रावकिंग अन्नी देश नाकने वाला पुलवाणीसा इन इलेक्ट्रॉन प्रोटोन न्यूट्रॉन की कौर नंद ओके गब्बे राती है उन्होंने शक्ति भी सीर एम हटिया अविद्याव तृष्णाव मुल्वी मेन इलेक्ट्रॉन न्यूट्रॉन प्रोटोन सदन आयुर्पादी मकल एक तमाम विशेष इलेन के ना එක දෙනෙක් ඇවිල්ලා ඉල්ලනවා එයාට අවශ්‍ය දේ පෝෂණය කරනවා අර පළවුන්ට ඕන දේවල් දෙන ප්‍රෝටෝන වලින් ඇති වෙන වෙනස මේ ප්‍රෝටෝනියක් හැවිලීම ඉලෙක්ට්‍රෝනියක් කරා ඇදලා එනවා ඒකේ ස්වභාවය ඊග ඔය ගති ලක්ෂණ තමයි ඉස්ත්‍රිය කරා පුරුෂයෙක් ඇදලා යන්නේ ඒත් ඒ ගති ලක්ෂණ වල ස්වභාවය ඉතින් ඒ ක්‍රමවේදයක් හැදෙනවා ඉතින් මේවට බල පිහිටන්න ක්‍රමයක් තියෙනවා හැම එකම න්‍යෂ්ටික බලය කියලා එකක් තියෙනවා आपो तेजो वायो पटवी वर्णगंध रसोजा के मे रूप कलाप अटक संपिंडनी पलवीन इताम कुड़ा रूप परमाणु अटगण बुद्धिराण तीपिंड रूप परमाणु इताम पूज्यम कैल एक हटगण रूप मे चीत कर्मज सह चीतज की रूप निष्पादने के मूलस्था कर्मीय गुंडग्वाम कर्मज रूप निपेदेन ये कर्मीय मूल के चित्ते गुंडगिन अनुकूल चीतज रूप ने गुंडगिन එම චිත්තජ රූපයක්ම කර්මය හා සම්බන්ධයි. කර්ම චිත්ත දෙකේ එකතු වීම තමයි ඒ දෙකෙන් හටගත් රූප ගොඩනැගීම. දැන් කර්මීය මුල් කරගෙන ආපෝ තේජෝ වායෝ පඨවි කියන මෙන්න මේ රූප හතර සම්පින්නනේ ගොඩනැගෙනවා. හැබැයි ඒ තනියෙන් ගොඩනැගෙන්න බෑ. ඒක අවිද්‍යාවේ නිස්පාදන හතරක් කර්මයෙන් සිද්ධ කරනවා. චිත්ත නැගෙන්න ඕනේ තෘෂ්ණාව නැගෙන්න. තෘෂ්ණාවෙන් නිස්පාදිනවා හතරක්. අවිද්‍යාවයි තෘෂ්ණාවයි අත්‍යල් බැඳගෙන තියෙනවා වගේම නිස්පාදිනිත රූප කලාප 4 4 8ක් තියෙනවා ආපෝ තේජෝ වායෝ පඨවි කියන
අවිද්‍යාවේ නිස්පාදනයයි වන්නගන්ධ රසෝජා කියන තෘෂ්ණාවේ නිස්පාදනයයි මේ දෙක එකට වැදිලා තියෙන නිසා ඒ චිත්තයට අනුකූලව ලෝකයක් හට ගැනීමෙදී ඔය අට එකට වැදෙනවා ඔන්න ඔය අට එකට වැදෙනවා කියන සුද්ධ ආස්තක රූප කලාපේ ඒකෙන් තමයි මුළු ලෝකෙම හැදිලා තියෙන ඊටා කුඩා රූප කලාපේ විවිධාකාරින් අනුකූලව සකස් වෙලා එකතු වෙලා හැදිලා තියෙන්නේ ඒක තමයි මුළු ලෝකෙටම මුල සුද්ධ ආස්තකේ අවිද්‍යාව නිසා බුද්ධලයා වරිනවා නිගමණයකට ලෝකෙ හරි වටිනවා ඔය අවිද්‍යාවේ නිගමනේ ඔන්නේ නිගමනේ තියෙන තාකල් වටිනා ලෝකේ දාලා යන්න බෑ ගොඩනගන්න හිතෙනවා ඒ මානසිකත්වයේ හැටි ඒක එතන මොකද වෙන්නේ ඔගේ අන්නේ ගොඩනගින එකට ඒ බඳු ලෝකයක් කෙරෙහි ඔගේ මනස බැඳෙනවා අවිද්‍යාව නිසා වටිනවා කියන දේක බැඳෙනවා අන්නේ බැඳීමට කියන ආපෝ ලක්ෂණේ ඒක ඔප්නම් බා ගන්න හිතෙනවා යලි යලි ඔප ඔප කරලා තියා ගන්න තේජ ගන්නවා කියන්නේ ඒකයි තේජස අනේ තේජෝ ලක්ෂණේ ඊට පස්සේ මේක ලැබුණාට පස්සේ ඒකේ තියෙනවා ඕක ගොල් නැගුවේ නිකන් පැත්තකින් තියන්න නෙමෙයි රූප ගොල් නැගන්නේ ඕක විවිධාකාරයෙන් පරිහරණය කළ ආස්වාද විදින්න අන්නේ ගති ලක්ෂණ නිසා ඒක සැලෙන්න ඕනේ එහාට මෙහාට ගෙනෙන්න ඕනේ ඒ ගති ලක්ෂණ නිසා ඒක දිනවා වායෝ ලක්ෂණේ ඊට පස්සේ ඕක ප්‍රදාන කරගෙන ඕක අවියක් කරගෙන තමන්ගේ වැඩේ කරගන්න ඕනේ ආස්වාද භුක්ති ඒකනේ වැදගත්ම කියනවා අවියක් වශයෙන් බැඳීම කියන පට ආවි පටවි ඔන්න ඒ කාරණා හතරක් අවිද්‍යාවේ නිගමනයේ වශයෙන් හට ගන්නවා එතකොට ඒකෙන් හරි තෘෂ්ණාවෙන් ආසාවෙන් බැඳෙනවා ඒකට බැඳෙනකොට ඒ හම්බ වෙච්ච ගැන ඒක අත්හැරින්නේ හම්බ වුණේ මොකද තමාගේ බලාපොරොත්තු වලමයි ඒ බලාපොරොත්තු වෙච්ච දේ වර්ණා කරන ගති ලක්ෂණයක් එනවා තෘෂ්ණාවේ නිගමනය අන්න එක දිනා වර්ණ කියලා ඊට පස්සේ ඒකේ ගෑවි ගෑවි ඒකේ ඇඳෙනවා නැත්නම් කාමීර ඕචරෙන් නැව කාම ආස්වාදීර ගොඩ නගනවා අන්නේක තියෙන ගෑවිලා අඳ වෙන ගති ලක්ෂණේ ගන්ධ කියලා ඒතොර ඒක දාලා යන්න බෑ ඒකේ වැදිලා ඉඳලා ඉඳ හිතෙනවා ඒ ලෝකෙත් එක්ක සම්බන්ධ වෙලා අන්නේ ඒතොර ගමන් නැහැ දුර යන්න බෑ ඒකට සම්බන්ධ රස වෙනවා කියන්නේ රස වෙනවා කිව්වේ ඒකයි ඊට පස්සේ ඕක එකතු කරලා හිටන් අවශ්‍ය අවශ්‍ය කාම ආස්වාදයන් විදීමට අවශ්‍යදී ඕගිය හිටන් පටන් ගන්නේ ජා කියලා ජනිතය කරනවා දැත කරගෙන ඉන්නවා ඉතින් ඕ ජා කියන වචනේ ආවා ඒකේ ඉතින් වන්නගන්ත රසෝජා තෘෂ්ණාවෙන් යුතුණා අවිද්‍යාවේ ගති ලක්ෂණ හතරක් යුතුණාම ආපෝ තේජෝ වායෝ පටි වන්නගන්ත රසෝජා කියන මේකෙන් හටගත්ත කර්මජ සිත් රූපය තමයි සුද්ධාස්තකය ඔය දෙකේ කෙන වැදිනා කෙන කොට නැගිනවා ඕවා තියෙන තාකල් ලෝකේ නතර වෙන්නේ නැහැ ඔය සුද්ධාස්තක තමයි අප්‍රමාණවක් තියෙන සියලු ලෝකේ පේන්න තියෙන සියලුම ලෝකේ තියෙන සුද්ධාස්තක සුද්ධාස්තක ඔක්කොම මේ සියලු සත්වයේ පොදුවේ පංචකාමයේ ඇතුළේ ලෝකේ ඇසුරු කරන්න ඒකට අවශ්‍ය කරන්න ආව ගොඩනගාගත දේ කාමී විතරක් නෙමෙයි කාම රූප අරූප කියන තුන් ලෝකේම කාම රාග රූප රාග අරූප රාග තුනින් ලෝකේ ඇසුරු කරන්න හදාගත්ත කර්මජ සිත්තද ක්‍රියාකාරී ප්‍රතිපලයි ඒකෙන් තමයි මුළු ලෝකේ හදගන්නේ මේ කවදා හරි යෝග හටගත්තාම තිවිච් එකක් නෙමෙයි හටගත්තේ මනසෙම කරපු නිර්මාණයක් නිසා ඒකෙන් ගොඩනගිච්ච කාලේ යම් තරමක් ඒ රාගස කැඹුණාද අන්තකල්ප 20කට කැඹේනවා මනුෂ්‍ය ලෝකේ ඒ මට්ටම් වල හැටියට මනුෂ්‍ය ලෝකේ එක් ගැපුණ අන්තකල්ප 20ක් යනකම් ඒකේ ක්‍රියාකාරීත්වය කාම වස්තු නිස්පාදනය කරමින් ජන්ත වෙවි තියෙනවා නිස්පාදනය කරන ගෙවිලා ගියා එතකොට ආරම්භ කළා දුන්නා ආරම්භ කළා දිය හිටන් ආස්වාද විඳින්න ආවා ආස්වාද අවසානයේ ඉන්නකොට ඒක වැහැරිලා ගියා වැහැරලෙන් සම්භ කියලා හිටන් කියන්නේ වචන අදහස් තුනක් උතන ර කියන වචනේ පිරෙනයි සැරිසරනවා ම් කියන්නේ ආස්වාදයේ සඳහා මමත්වයේ භවයේ සැරිසරනවා ආස්වාද බලාපොරොත්තු වීම භවයේ සැරිසරීම ආරම්භ කරලා කියන්නේ එකතු වෙනවා ඕක දින ආරම්භ වෙනවා ඉතින් එක රවුමක් ගෙනත් දුන්නාට පස්සේ කාම ආස්වාද එක චක්‍රයක් වින්දා නමුත් මේක අන්තකල්ප 20ක් ආවිස තියෙන හින්දා ආයෙත් හැරියක් උපද කරන්නේ ඕක වැය වෙලා යනවා අවසානෙට ආයි අර මූල මූල අවස්ථාවට සුද්ධාස්තකී තත්වෙට ඒක දින විරාම්භ වෙනවා කියලා රම්භ වැය වෙනවා වේරම්භ වුණා ඉතින් වේරම්භ වුණා උඩට ගියා උඩ වේරම්භ වාතය කියන්නේ තින්ද එතන පටන්ගෙන ආරම්භ වෙනවා ආයසරයා ආයසරයා පංචකාම ආස්වාදි දෙන්න අවශ්‍ය ලෝකෙ නිස්පාදිනේ කරන ශක්තිය අරින් ආයි දෙවෙනි වතාව චක්‍රේ එනවා ඉතින් එනකොට මොකද කරන්නේ අර උඩ තිබිලා විදිරි කොටනවා අකුණු ගහනවා කියලා කියන්නේ ඒ අවශ්‍ය විදිහ සකස් වෙන හැටි සකස් වෙලා වැහි වලාකුට එකතු වෙලා ආයසරයා අවශ්‍ය කරන ওই අවශ්‍ය පොර වර්ග රසායන දරුව ඔක්කොම වෙලා ඉන ආයි ලෝකෙට වැටෙනවා පහු ජලයත් එක්ක සම්බන්ධ වෙලා වැටෙනාම ගස්කොලන් හැදෙනවා ඔක්කොම සත්වින්ට අවශ්‍ය දේවල් පෝෂණය හැදෙනවා ආයිත ආරම්භයක් හදලා දෙනවා එතෙන්ට එනවා ඒක භුක්ති විඳලා පස්සේ ආයිත එක වැයලා ගිහලා ආයි වේරම්භයට යනවා
ගිහින් ආරම්භ කරන ආචාරය. ওই චක්‍රය අන්තකල්ප විසා සිද්ධ කරගා ශක්තියක් ගැඹිලා දිනවා. ඔය පරමාණුක ශක්තිය කියන්නේ ඔහොම එකක්. ඒ ශක්තිය ඔක්කොම මානසිකින් ගැප් කරපු ශක්තිය. ඊට වඩා ගැප් කරන්න බෑ. මේ ලෝකේ පැවැත්මේ කාලය උච්චරයි. ඒ කාලය වුණාට පස්සේ අර ශක්තියත් ඒ සීමාව ඉච්ච නිසා පැවැත් අවසානයේදී ලෝකේ විනාශ වෙන්න පටන් ගන්නවා. අර ගොඩනගම ඉවරෙන්න උඩ ආයි විනාශය. එතන ආයිසය හොයන්න බෑ. මොකද මානසෙම ගොඩනගම නිසා තිවිච්ච සනා පෙන්වන්න බෑ. විස්කන්ධ සම්පතී නියම ආදී කියන්නේ ඔක්කොම අර අන්තකල්ප විශ්ේ ක්‍රියාකාරීත්වය හොයාගන්න බැරි නිසා ගපු නිගමනය. ඉතින් ඒක නැති වෙන්නේ නැහැ ඒ කාලය යනකම්. ওই චක්‍රී කරි කරි කියනවා. ඉතින් ඕකට කියනවා ලෝකේ පරමාණු සදාතනිකයි ඒක විනාශ කරන්න බෑ කියලා ආයිසය දෘෂ්ටි කරලා වහිනවා. ඒකේ தත්ත්වය ඉංහල දැක් ගන්න බැයි නා. මේ ඒකච්ච සාස්ත්‍රවාදීය කියලා එකක් නිපදිනවා. ඒ අදහස ගත්තාම නිහොම මහා ක්‍රමයක් තියෙන ගැඹුරුයි. ලෝක ධර්මතාවයේ ක්‍රියාත්මක වීම. රහතන් වහන්සේගේ විපාක කන්දේ තිත විචාරියන තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වශයෙන් තිබිච්ච එකෙන් තමයි ලෝකෙට ස්ත්‍රී හරි පුරුෂ හරි වශයෙන් රහත් මෙහෙණින් ආසේ නමුත් ස්ත්‍රී වෙන්න පුළුවන්. ඒ රහතන් වහන්සේ පුරුෂ. ඒ විපාකස්කන්ධේ. ඒ කියන්නේ මීට යහති විච කාම ලෝකේ බදාගෙන ආපු ගමනේදී ඒකේ රවස ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නිස්පාදින හැටි. ඊට පස්සේ මෙතෙන්දී ඒක අවිද්‍යාව දුරු කළාට පස්සේ නැවත වාරයක් ඉදිරියට කයක් හදන්න අවශ්‍යකින් ශක්තිය ගොඩනගන්නේ නැහැ. न्यूट्रॉन शक्ति मुख्यमंत्री मे प्रयत्न इतने उन्हें न्यूट्रॉन शक्ति विशाल शक्तिया कनिकर से शांति किरण शक्ति अटगा ये शक्ति काम संबंध नाति विधुने बतुवा एक अवसान गिरी उन्हें एक सीमा कल तीन मत भावी अधिष्ठान कर एक अवसान जीवित अवसान एक अधिष्ठान अधिष्ठान कालिक मिनसुंड धन अधिष्ठान एक खाले तीन का पंदन का तीन बोलो ඊට පස්සේ ඔක්කොම අතුරු දහන් වෙලා යනවා. ඒකයි ඒ කාරණේ. ඉතින් ගතියේ රූප නිසා ගතියේ නැහැ නේද?